සඳගිරි මුදුන ඔබ දන්නවා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ගීත ක්ෂේත්‍රයට මැදිහත් වීමක් කළ ජ්‍යෙෂ්ඨ සංගීත ශිල්පීන් ගායකයන් ගායිකාවන් ඔවුන්ගේ ගීත අහලා ගායනා කරලා ඒ සම්බන්ධව ඉත්‍රාකාරයකට කතිකාවක් ඇති කරන වැඩසටහනක්. ඔහු මිනිසුන් අතර මිනිසෙකි. දියදමට සාවධානව එහි මధుර ධ්වනිය දේශජ මියසි ප්‍රභාෂණයක් බවට හරවාගත් එය මිහිරෙන් පෙරාගත් ගීතවේදීකි. ආදරයේ උණුසුම ළඟ තුක දැනෙන්නේ නැ. ඔහුගේ ශ්‍රවණානන්තනීය ගී කාව්‍යෝක්තීන් තුල හිඳින්නේ සුමි ගුණයෙන් සුසැඳි කෝමල රසෝඝයක් වන් මිනිසෙකි. හේ සෝමතිලක ජයමහය ඔබ මලක් වෙලා වනාරණේ. දශක ගණනාවක් යුග කිහිපයක් ලාංකේය ගී ලෝලීන්ගේ ඉමහත් ජනාභිවන්දනයට පත් සෝමතිලකගේ ස්වකීය අත්තලව ගීතාවලිය තුළින් දහස් ගණනින් ගී ගැයූ ඇතැම් ගාන්ධර්වයකුටත් වඩා විසල් භාවීය මුද්‍රාවක් අප හද නිම්නයේ සංකල පුණ්‍යවන්ත ගී ස්නේහවන්තයෙකි. සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට ලිපිකරුවෙකු ලෙස ගමන් අරපා පරිපාලන නිලධාරියෙක් ලෙස වෘත්තීය ජීවිතය හමාර කළ සෝමතිලකෙවු නොකිලිටි හෙළ බොදු දහමෙහි සාරය ප්‍රාණය බවට පත්කොටගත් නිකලල් කලාකරුවෙකි. සුනිල් වන් නුවන් යුග වසා උතුරු උතුරා ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් ගිලීලා ඔබේ වරය දෙනු මැනවි තව දුක් නොදීලා හැදූ මෞනි ප්‍රියතුමනි කරුණාව පාලා. ඔහුගේ මේ තාරුණ්‍යයේ හඬට අපි මහත්සේ ඇලුම් කළා විතරක් නෙමෙයි අපි බැරි බැරි ගාතේ ඒව අනුකරණය කරන උත්සාහ කරා. එහෙම කළා තමයි විඳගන්න උත්සාහ කළේ මේ ගීතේ. ඉතින් හැබෑවටම වගේ හෝ අද අපේ සඳගිරි මුදුනට ඇවිල්ලා ඉන්නවා. කොච්චර ආශ්චර්යද ඒක. එනිසා අපිට පුළුවන් වේ ඔහුගේ සංගීත ආගමනය පිළිබඳව ඔහු මෙතෙක් ආ ගමන පිළිබඳව ඔහුත් එක්ක සඳින්දර්ශනාත්මකව කතා බහ කරන්න. ඒ තමයි සෝමතිලක ජයමහා. ඔහුද අපිත් එක්ක ඉන්නවා, සඳගිරි මුදුන ඉන්නවා. එක්කම නදීක ප්‍රවීණ ගීය කාව්‍ය රචකයෙක්. ඒ වගේම අපේ සංනිවේදන ක්ෂේත්‍රයේ මාධ්‍ය ආයතන රසක නියමුවලා ඉඳපු කලාකරුවෙක් සුනිල් සරත් පෙරේරා. ඔහුත් අද සෝමතිලක ජයමහන්ගේ ගීත රස විනිස සඳහා අපිත් එක්ක සහභාගී වෙලා ඉන්නවා. මේක මහා සුන්දර ආශ්චර්යවත් සැන්දාවක් වෙයි. පැහැදිලිව පැහැදිලිව අපිට ඇත්තටම ඒ ආශ්චර්යමත් සැන්දාවේ පළමු පියවර තබන්න පුළුවන් මේ මොහොත. වැඩියෙන් එදියයි නෝ කාඩුවේ
පසුව ඔබේවත එලියට වැටීෙන් එලියයි මහවරුසාාවට පසුවනැගින් සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි ඇත්තර මට මතකත් මමත් කුඩා කාලෙද. ඇතනම ඉස්සලා මේ ගීත ඇහෙනකොට එකක් තමයිය මට කැන සංගීතඥයෙක් වෙන කලින් දකුඩා කාලෙ කුඩා කාල දැනසිද මේ ගීතවල යම්මාකාරයක අපිට හුරුවක් තියෙනවා කියෙන මේ නාදරටාවල මේ හඩේ අපිට මොකක්කර හුරුවක් තියෙනවාගෙන පස්ස කාලෙතුමන් ලොකු මහත්තුන හමතම එක තේරුම් ගත් මේක පිටි පසදින යම්මාකාරක අපිට කිට්ටු හඬක් ඒ කටහඬ අපේ නාදරටාවන්ට අපේ ලොට ිට්ට හඩක් කියෙන පහු කාලක දැනගත ම හිතන අප ඉදිරි දෙගන කතා කරයි මොකද කිය රත්නශයගේ වරක් සඳගිරි මුදුනද අපි කතා කළා සුනිල් සරත් පෙරේරාම රචනා කළ සැන්දෑ කළුවර ගලාහනට කියන ගීතය පිළිබඳව ඉගිතේ පුරාම තියෙන්නේ කොටුම්බෙහි ගේසිත ප්‍රේමයහි චමත්කාරය මනුස්සේකොට ජීවිතයට මූුණ දෙන්න මේ කුටුම්බේ කොයිතරන්දුරට සංරක්ෂණය විය යුතු රැකවරණය සම්පාදනය කළතුින් කාරණය ගැන මේ ගීතය තියෙන තේ කාරණයම තමයි නික පොඩි වෙනසක් කෙන වෙනස් ප්‍රවේශයක් තියෙන හැබැයි මොකද ගෙවල්වල කොයිතරම්ම සාමය සංහිදියාව තිබුණත් ඉඳහිට පුංචි අනවබෝධයක් බැරිවීමක් වෙන්න පුළුවන්කම තියෙන මොකද මනුස්්‍යයනය එහෙම වෙච්ච වෙලාවක පුංචි නෝක්කාඩුවක් වෙනවා ඉට පස්සේ ඒක සමහන් කරන්න මේ කතකයා දන්න උත්සාහ තමයි මේ ගීතය පුරාම තියෙන් ඔ ආරම්භ කරන්නේ මහවරුසාාවට
පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි. නෝක්කාලුවට පසුව වේවත ඒ එළියට වැඩියෙන් එළියයි කියලා. මහා වරුසාවකට පස්සේ පායන හඳ අතිශයෙන්ම පැහැදුල් ප්‍රසාද ගුණයෙන් යුක්තයි. ඒක ප්‍රභාස්වරයි. ඒ වගේම තමයි ගෙදර පුංචි පුංචි හැලහැප්පීමකට පස්සේ කතා නොකර ඉඳලා ඉස්සෙල්ලාම දකින ඔබේ මූණත් ඒ හඳ වගේ කියලා පටන් ගන්නවා. ඔබේ සිනාසඳ මඩලමුවාවෙන් කියපු රූපකයම තමයි මෙතන තියෙන්නේ. මහා කුණාටුවකට පස්සේ කොයිතරම් සංසිඳීමක් වෙනවද? ඒ වගේ සංසිඳුණු පරිසරයක් ගෙදර තියෙනවා. මේක මහා ඇලහැප්පීමක් නෙමෙයි, ගාලගොට්ටියක් නෙමෙයි, පුංචි අනවබෝධයක් විතරයි. නෝක්කාඩුවට පසු ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි, හදරත් වල ඔබේ මූණ එළියයි කියලා කියනවා. ඊට පස්සේ මුළු ගීතයේ පුරාම අන්තරා කොටස්වලදී ඔහු උත්සාහ කරන්නේ මේක සමහන් කරගන්න උදාරණ උත්සාහය. ඔහු අතීතය මතක් කරනවා. ඉස්සර මෙන්න මෙහෙම අපි හම්බුනේ මේ විදිහට කියලා. ඇලදොල පාමුල ගොළුණු ගීයකි අප හඳවත් බැඳි සොඳුරු සෙනේ, අද නොදකින ඔබ හෙට දකින අතුරු මග බලමින් මා සිත ලතවේ. ඒ කාලේ අපි මුණ ගැහුණු ඇලදොලල් පාමුල ඒක සුන්දරම කාලයක්. අද දැක්කේ නැත්නම් ඔබ හෙට දකින කල මගේ හිත ලතවෙමින් හිටියේ ඒ කාලේ. එතකොට තවත් ඔන්න අර නෝක්කාඩුව සමහන් වෙලා යනවා. ඉවර වෙන්නේ ඔබ මට හමු වුණු මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවඳයි. අපි මුණ ගැහිච්ච මල්බර මාවත එදාටත් වඩා අද සුවඳයි. ඒක සුපුෂ්පිතයි. විටකදී හැඟුණත් සැකබිය ශෝකය, සමහර වෙලාවට පුංචි සැකබිය සංකා පහළ වෙනවා තමයි. පිවිතුරු සෙනෙහස හද උතුරයි, පවිත්‍ර ස්නේහය තමත් හදවතේ උතුරාගෙන යනවා. දැන් මුළු ගෙදරම සංසුන් සමහන්, තවදුරටත් කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැහැ මෙතන. ඒ ගෙහෙත ප්‍රේම වෙනම පෙනෙනව අපූර්වට සුණු සත්‍ය රහතක. මම හිතන්නේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් තමයි. ඒ නිසා මම නෙමෙයි කතා කරන්න ඇත්තටම සුනිල්, සුනිල් ගැන කියන්න ඕනේ. මම හිතනවා රත්නශ්‍රී සූරීන් කදිම විවරණයක් කෙරුවා ගීත පිළිබඳව. මේක ගීතය ගැන සඳහන් කරනකොට මම හිතනවා ඔහු කිව්වා මහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කියලා. ඉතින් අර නෝක්කාඩු මාලේ කවක් හැටියටත් අපිට කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මහා පරුස මං හිතන ඕනෑම ගැඹර සංකල්පයක්, ගැඹර මනෝභාවයක් සබාධහමේ තිබෙන වස්තුූන් උපයෝග කර ගනිමින් විචිත්‍ර ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් රටකයාට. ඉතින් මං හිතනවා රත්න ශ්‍රීතයක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහුට තේරුණා එහෙත් තිබෙන සංවිධිතාව. මේ ගීතයේ අපූරු මං හිතනවා නිදාන කතාවකුත් තියෙනවා. එක අවස්ථාවකදී මං හිතනවා සෝමසිරි ජයමහා ශූරීන් කිව්වා මේක සත්‍යත් අසත්‍යත් අතර තියෙන සම්බන්ධතාවයක් මතකෙව. ඊටත් අමතරව මට මතක් වෙනවා මේ ගීතයේ නිදාන කතාව ගැන කියනකොට රත්නශ්‍රී අපි මේ ගීතය අත්පත් කරගත්ත ගීතයක් සෝමසිරි ජයමහා ශූරීන්. මම හිතනවා ඔහුගෙන් මේක දැනගත්තොත් ඒකත් හොඳයි කියලා. ඒක ඇත්ත. මොකද ඇත්තට මේක මට ලියපු ගීතයක් නෙමෙයි. මේ මම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කරමින් ඉන්න දවසක, එතකොට මෙතුමා වැඩ කරේ ක්‍රීඩා අමාත්‍යාංශයේ. එතුමා ආවා අපේ කාර්යාලයට මොකක් හරි වුණාකට. ඇවිල්ලා මාව හම්බ වුණා. ඊට පස්සේ මේ මම කතා කරා අපේ හත්වෙනි තට්ටුවේ තමයි කැන්ටින් එක තියෙන්නේ, අපි තේ කප් බොන්න යන්න කියලා. ඊට පස්සේ තේ කප් බොන්න ගියා. ගිහිල්ලා තේ එකත් බීලා ඊට පස්සේ ටික කතා කරගෙන ඉන්නකොට සුනිල් සරත් පෙරහත්තා කිව්වා මට ඉක්මනින් යන්න ඕනේ, මෙන්න මේ ගීතයක් තියෙනවා ඒකත් දීගෙන යන්න ඕනේ කියලා. මම කිව්වා මොකද්ද ගීතය කියලා. ඊට පස්සේ කාට හරි මොකද්ද දෙන කතාවක් කිව්වා පුද්ගලයා, මට මතක නැහැ. ඒ ගමන මම කෝබාණ්ඩ දෙන්න කියලා මම ඉල්ලුවා ගීතය. ඉල්ලපුවම මේ ගීතය මට දුන්නා. මට මේක ගත්තට පස්සේ මට මොන විදියෙමත් මේක ආපහු දෙන්න බැරි තත්ත්වයකට මාව පත් වුණා. ඒ ගමන මම කිව්වා මට මේක දෙන්න, මේ එයාට වෙන එකක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ මම මේක අද දෙන්න පුරුදු වෙලා තියෙන්නේ, මේ කොහොම හරි දෙන්න ඕන කියලා. මං කිව්වා එයාට ලියලා දෙන්න වෙන එකක්, මම මේක මගේ සරල ගීත වලට කියන්නම් මේක මට දෙන්න කියලා. මං ඇත්තට වශයෙන් මේක උදුරා ගැනීමක් වගේ දෙයක් තමයි මම කරේ එදා. මේ තරම් රසවත් ගීත සහ මේ තරම් හරවත් විශ්ලේෂණ දරා ගන්නට නම් ඇත්තටම කුඩා විවේකයක් තියෙනවා. විරාමයක් ඕන. අපි විරාමයට ගිහිල්ලා thank you.
ලෙස වූවමින් දෙනුවන් රවතා මා පෙම් කර ජනපද කල්යාණීට හිමිවනිල කළ නොහැක නවදලිහෙමක පැවවදිරිරුව ලෙස වූවමින් දෙනුවන් රවතා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමිවනිම කළ නොහැක ගා ඒක වාග්ගේයකාරයෙකුගේ නිර්මාණයක්. මොකද වාග්ගේයකාර කියලා කියන්නේ අපි ගීත රචනය, සංගීත රචනය, ගායනය මේ කාර්යයන් තුනම කරන කෙනා වාග්ගේයකාර කියලා තමයි හඳුන්වන්නේ. මොකද බොබ් මාලේ, මයිකල් ජැක්සන්, රවින්ද්‍රනාත් ටාගෝර්, අපේ ආනන්ද සමරකෝන්, අපේ අමරදේවයන් වාග්ගේයකාරයෝ. එතුමා රචනා කරලා තියෙනවා, සංගීත රචනා කරලා තියෙනවා, ගායලා තියෙනවා. අපේ සෝමතිලක ජයමහා මහත්මයාත් එතුමා මේ එතුමාගේම රචනයක් මේක. එතුමාගේම සංගීතාකෘතියක්, එතුමාගේම ගායනය. එතුමා වාග්ගේයකාරයෙක්. ඇත්තටම සෝමතිලක ජයමහා මහත්මයාගේ මුල් කාලයේ ගීත බොහොමයක්ම එතුමාම තමයි රචනා කරලා තියෙන්නේ. සංගීතවත් කළේ සමහරට ගායනා කරලා තියෙන්නේ. නමුත් අර ගුවන් විදුලියේ එක්කල තිබිච්ච සීමාවන් නිසා ගීත රචකයාගේ නම වෙනුවට වෙනත් ආරූඪ නමක් ඉදිරිපත් කරලා තියෙනවා, එම් රාජපක්ෂ කියලා. පස්සේ කාලේ ඔක එළිදරව් වෙනවා. එහෙම රචනා වෙච්ච ගීතයක් මේක. ඉතින් මේකේ හරි අපූර්ව කතාවක් නේ නාදීක තියෙන්නේ. මේක තියෙන්නේ මේ සුනිල් සරත් මහත්මයා දන්නවා මට වඩා හොඳට. මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකේ. මූල පණ්ණාසකේ කියන්නේ මුල් 50 කියන එක.
නන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ওই සූත්‍රය ওই කතන්දරේ තියෙනවා සම්පූර්ණයෙන්. ඒක තියෙන විදිහට නන්ද කුමාරයා විවාහපත් වෙන දවසේ ජනපද කාලේ යනත් එක්ක කොහොම හරි බුදුහාමුදුරුවෝ ඉන්න වළක්වලා නන්ද කුමාරයා රැගෙන යනවා. ආර්ය ශාසනයට ඇතුල් කරා. ඒකට උපක්‍රම හැටියට දෘශ්‍ය රූප වගේක් පෙන්වනවා. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා යන ගමන් මේ දැවුණු හේනක නවදැලි හේනක වැඳිරියක් පෙන්නගෙන කියලා දිව්‍ය ලෝකෙට කියලා දිව්‍යානංගම් පෙන්වනවා. ඊට පස්සේ බොහෝ දෙනෙක් වරදවා කියන කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ජනපද කල්යාණී අර වැඳිරිය වගේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. නන්ද සූත්‍රයේ තියෙන විදිහට නන්ද තමයි කියන්නේ මේක. හැබැයි ඒ නන්ද කියන නන්දගේ සාක්ෂිය ඉඳුරාම ප්‍රතික්ෂේප කරමින් තමයි සෝමතිලක ජයමහා මේ ගීතය රචනා කරන්නේ. නන්ද එහෙම කිව්වේ නැහැ. එයා කියන්නේ කොහොමද? නවදලි හේනක පැව වැඳිරුව ලෙස ඌමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමියනි මට කළ නොහැකි නිග. මට නම් ඒක කියන්න බෑ කටක් කරලා. මොකද මම පෙම් කරපු එක්කෙනා එයාට මට වැඳිරි කියලා කවදාවත් කියන්න බෑ කියලා ඔහු කියන්නේ. ඔහුගේ හද සාක්ෂි. ඒක හරි ප්‍රබලයි. ඊළඟට කියනවා සුරංගන රෝසිරු දුටිමි හැඳින්නේමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා. ඇස් දෙක පුරා ඇස් දෙක නැමැති භාජන පුරා සුරංගනාවන්ගේ රූපශ්‍රියම වින්ද තමයි. අර වරක් සඳගිරි මුදුනට ඇවිල්ලා සනන්දන් සිරි මහත්මයා කිව්වනේ ඔහුගේ මිත්‍ර ගීත රචකයෙක් භාරතයට ගිහිල්ලා භාරතයේ එන ස්වරූපී කාන්තාවන් දැකලා විස්මයටපත් වෙලා ආවා කියලා. ඒ වගේ නන්ද කුමාරයාත් සුරංගන රෝසිරු දැකලා බඳුන් පුරා මෙහෙට ඇවිල්ලා තියෙන මත් වෙලා. හැබැයි මා හඳුනන මගේ හදගත් කලණිය මට නුදුරොයි සුරඹුනට වඩා මගේ මං ආදර කරපු කාන්තාව ජනපද කල්යාණී අර සුරංගනාවන්ට වඩා මට සමීපයි, මට ළඟයි. ඒක ඔහුගේ හද සාක්ෂිය. මං හිතන්නේ එහෙම විකල්ප චින්තනයකට ගිහිල්ලා නැහැ ගීත රචකයෝ බොහොම අඩුවෙන් ගිහින් තියෙන්නේ. ඒක හරිම වැදගත්. මෙහෙම හිතන්න පෙළඹෙන එක සම්මතයම නෙමෙයි. මේක පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමු. නන්ද කියන්නේ පෙම්වතෙක්නේ. ඒ පෙම්වතට හද සාක්ෂියක් තියෙනවා. එයාට හැසිරෙන්න පුළුවන්. ඉදහසෙ හිතන්න පුළුවන්. ගීත ඉවර කරන්නේ මාසිත සුවපත් කරලා නොහැකිය සෝ ලතවුල් දෙයි රැද දිවා. මට හරි අමාරු මේක දරාගෙන ඉන්න. මේක හිත තුවාල වෙලා තියෙන මේක හොඳ කරගන්න බෑ. නිත දුටු සුරංගන රෝසිරු කුමටද? ඇස් දෙකෙන් දැක්ක මේ සුරංගනාවේ රූපශ්‍රී මට මොකටද? හද දුටු ජනපද කාව නිසා මගේ හෘදය දැක්ක මගේ හදවත දැක්ක ජනපද කාව ඉඳි මට මොකටද මේගොල්ලෝ? ඇත්තටම හිතන්නකෝ මේ හසුන් කාංචන නන්දගේ හෘද සාක්ෂිය අවුරුදු 2500කට පස්සේ නැවත වාරයක් එළියට ගන්නවා ජයමහා මහත්මයා. හරි අපූර්ව ඉන්නේ නදිකනේ. ඒ මුල් ඒ කියන්නේ ඔහු ඒකේ ප්‍රතිපක්ෂයේ හිටනවා නේද නන්ද කුමාරයාගේ පැත්තෙන් ඒ කල්පනා කරලා පිම්මුතෙක් හැටියට මං හිතන්නේ. අපේ සුනිල් සරත් මහත්මයාට මම හිතන්නේ උගක් දේවල් කියන්න තියෙනවා ගැන. මම හිතනවා රත්නශ්‍රී මහත්මයා කිව්වා වගේ ඇත්තෙන්ම මේක බෞද්ධ සාහිත්‍යයේ යන කතා පුවතක්. විශේෂයෙන්ම ඔහු කිව්වා වගේ අමතරව සද්ධර්ම රත්නාවලියත් මම හිතනවා නන්ද තෙරුන් වහන්සේගේ වස්තු යටතේ මේක විග්‍රහ කරනවා. මම හිතනවා සෝමතිලක ජයමහා මහත්තයාගේ මම හිතන භාෂා සංවේදතාව ඉතා වැදගත් වෙනවා. ඔහු මේ මේ ගීතය ගොඩනගද්දී සද්ධර්ම රත්නාවලියේ තියෙන භාෂා ස්වරූපය එහෙම නැත්නම් භාෂා ලක්ෂණ උපයෝග කරගෙන තියෙනවා. ඒක මම හිතනවා මම නිවැරදි කියලා. අනිත් එක මේකට රත්නශ්‍රී නිදාන කතාවකුත් ඔහු මහත් එක්ක කියලා තියෙනවා. දැන කාලක ඉස්සෙල්ලා ඔහුට ඔහු තරුණ වියේදී ඔහුත් එක්ක ඇසුරු කරපු කලන මිතුරෙක් ඉඳලා තියෙනවා. මේ කලන මිතුරාගේ පෙම්බතියක් අමතක කරන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙනවා. ඔහුගේ මව සෝමතිලක ජයමහා මහත්මයාට කියලා තියෙනවා මේ තත්ත්වය පිළිබඳ. ඉතින් මේක විග්‍රහ කරන්න තමයි මම හිතනවා සෝමතිලක ජයමහා මහත්මයා මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙදි මං කිව්වේ අර සද්ධර්ම රත්නාවලියේ තියෙන භාෂා ශෛලිය භාෂාවේ තිබෙන විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා ඔහු මේ ගීතය නිර්මාණය. මොකද ඔහුට පුළුවන්කම තිබුණා අර ඔබ කිව්වා වගේ ඔහු වාග්ගේයකාරයෙක් කියලා කිව්වම ගීත රචනය හොඳින් කරපු කෙනෙක්. මං හිතනවා අපටත් පූර්වාදර්ශයක් වෙන සමහර උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා මුල් අවධියේ. මාසිත සුවපත් කරලනු නොහැකිය සෝලතවුල් දෙයි යද දිවා මාසිත සුවපත් කරලනු නොහැකිය සෝලතවුල් දෙයි යද දිවා නිත දුටු සුරංගන රු
Yeah.
මොකද්ද ගීතය ගැන අදහස? නදීක මේ දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත වූ පමණයි, මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද වූ පමණයි. යංකින්චි ඉත්ති සද්දං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ශ්‍රී ශබ්දයේ ශ්‍රී බන්ධනයේ වඩාත්ම ප්‍රබල බන්ධනය බව බුදුහාමුදුරුවෝ කරක් කිව්වා. හැබැයි ඒ බැඳීම් වලින් වෙන් වෙන සිද්ධ වෙනවා. හා සංයෝගෝ වියෝගන්තා අහෝ සියලු එකතු වීම කෙලවර කොට ඇත්තා. මේක තමයි ඇත්තම කතාව. මේ සත්‍ය. ඒ සත්‍යයට ඊටම නුදුරේදීම මමත් සුන්ලු දෙන්නා මුණ දුන්නා. මටත් වඩා මෑත කාලේ මුණ දුන්නේ සුනිල්. සුනිල් මන් දන්නවා ඊටාත්ම හෘදයාංගමව මේ සිද්ධිය නිසා කම්පාවට පත් වෙලා ඉන්නවා කියන නිසා මම කැමති සුරලට කතා කරමු දෙන්න. මම හිතනවා මේක ඔය කිව්වාගේ ඇත්තෙන්ම මේ බිරිඳ පිළිබඳව ව්‍යෝහ ධනවන ගීතයක්. නමුත් මේ මට කිව්ව කුලරත්න ආරිවංශයන් මේ ගීතයට මුල් වුණේ එයා තුළ ඇතිවෙච්ච ධර්මසිරි ගමගේ කවියා ගීත රචකයා ව්‍යෝහත් එක්කම ඇතිවෙච්ච කම්පනය තුළින් මතුකත්ව සංකල්ප රූපය කියලා මේක මත වුණේ. නමුත් ඔහු කියනවා ඔහුගේ බිරිඳ මට පුද්ගලිකව කතා කරද්දී කිව්වා මේ වගේ ගමා යන්න බැරි තත්ත්වයක් අපිට තියෙනව නේද කියලා මගෙන් ප්‍රශ්න කෙරුවා. ඒ ප්‍රශ්නේ අපි මං හිතනවා අත්විඳලා තියෙන අපි දෙන්නම්. අපේ මං හිතනවා බිරිඳ මගේ බිරිඳත් රත්නශ්‍රී බිරිඳත් වියෝ වුණා මේ මෑත භාගයේදී අපෙන් ලොකු කම්පණයකට පත් වුණා. අනිත් එක මං හිතනවා මේ කුලරත්න ආරිවංශ කියන ගීත රචකයාගේ දාර්ශනික කවිතාව මතුවෙච්ච අවස්ථාවක් හිටෙන මම මේක දකින්නේ. ඔබ කිව්වාගේ බෞද්ධ දර්ශනයේ තිබෙන සියලු මං හිතනවා ඒ ප්‍රබල බලපෑමක් තිබෙනවා මේ ගීතේ ලියද්දි මං හිතනවා ඌට බලපාන්න ඇති. ඒ වගේ මට මතක් වෙනවා මේ නදික මොනනෝ අවාරි කියලා ජපාන් සංකල්පයක් තිබෙනවා මේ ඒකේ තියෙන තේරවාදී බෞද්ධ දර්ශනයට සම්බන්ධයි. යුහුව පිපෙන මල අපි දන්නවා සකුරා මල ඉතා ඉක්මනින් පිපෙනවා යුහුව පරව යනවා. ඒ තුළින් මතුවෙන සෞන්දර්ය එහෙම නැත්නම් ඒ තුළින් ලැබෙන වින්දනය ක්ෂණිකව ලබා ගන්නේ කියලා. ඉතින් මේ වගේ දාර්ශනික කවිතාවකුත් මට මේකේ ඡායාවක් පේනවා. අනිත් එක ඇත්ත වශයෙන්ම රත්නශ්‍රී අපි උනන්දු මං කුලයට මං හිතනවා ස්තුතිවන්ත විය යුතුයි මේ මගක හැරීම ගැන, නව මගකට ආවර්තන වීම ගැන. ඒ කිව්වේ ඔහු දාර්ශනික කවියෙක් බවට මේ ගීතයෙන් පත් වෙලා තියෙනවා. ඇත්තෙම ඉරාන කවීන් ඉරාන ගීත රචකයන් හැම කෙනෙක්ම එදත් අදත් මේ දාර්ශනික කවිතාවෙන් තමයි ප්‍රයෝජන ගන්න. ඇත්තෙන්ම මම හිතර ඔබේ සමහර ගීතවලත් තිබෙනවා ඒ ලක්ෂණ. කුලරත්නගේ තිබෙන මේ ගීත ලක්ෂණ ඉතා වැදගත් වෙනවා. මේ සෝමතිලක ජයමා මහත්මයාගේ සමහර ගීතවල මේ කියන මං කියන ඒ දාර්ශනික කවිතාව පැහැදිලිව පේනවා. ඉතින් මේක මම ඒ අතිනුත් වැදගත් කොට සලකනවා කුලරත්න ආරිවංශයන්ගේ මේ තිබෙන දාර්ශනික කවිතාව මූර්තිමත් කරන ගීතයක් හැටියට. ඔව් ඇත්තටම සුනිල් මේ ඉස්ලාම් දහම හා සම්බන්ධ ඒ වගේම බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච දර්ශනයක් තමයි සූෆිවාදය කියන එක. සූෆිසම් කියලා කියනවා. ඒකේ අල් රූමි කියලා කවියෙක් මේ වගේම අනිත්‍යතාව පිළිබඳව වෙනම කවි පොතක් ලියලා තියෙනවා. ඒක අල් රූමි 13 වෙනි සියවසේ ලියවිච්ච පොතක්. ඒක අතිශයින්ම බෞද්ධ දර්ශනයට සමීපයි. අපේ අත්වල ලිහි ගිලිහෙන මොහොත ඒ කවදාක හෝ යා යුතුයේ ඒ නියත නික්මන සියලු බැමි සිඳින මේ ගීත කියන්නේ ඒක කාරණේ තමයි. අපේ සියලු බන්ධන ලිහිල් වෙලා වෙන් වෙලා යන දවසක් එනවා. එදාට මේ ඔක්කොම බැඳීම් ලිහිල් දාලා අපට යන්න සිද්ධ වෙනවා.
ඒක තමයි හා සංයෝගෝ වියෝගන්තස් අහෝ සියලු එකතු වීම කෙලවර කොට ඇත්තා කියලා බෞද්ධ දර්ශනය කියන්නේ. ඒක වගේ මහජන මහා නිවිච්ච කටහඬක් මේ සෝමතිල ජයමහගේ මේ ගීතේ තියෙන්නේ. මට හැන්නේ නදීක මේ මහා නිවී සැනහී ගිය වෙන්ව යන්න සූදානම් වෙච්ච කෙනෙක්ගේ කටහඬක්. ඒක මං හිතන්නේ මේ දාර්ශනික චින්තාව අපට සම්ප්‍රේෂණය කරන අතිශයින්ම ගැළපෙනවා. ඒ වගේම නිවිසනෙහි ගිය මధుර තනුවක් මේකේ තියෙනවා. වැඩිපුර මන් දන්නේ ඔබ තමයි ඒක විග්‍රහ කළ යුත්තේ නදීක. ඒ කොහොමද එහෙම වෙන්නේ කියන කාරණේ ගැන. සෝමතිලක ජයමහසූරියන්ගේ ගීත වල තියෙනවා සාම්‍යතාවක්. ඒ ගීත ආකෘතිය මම හිතනවා ඒක ඔහු නිෂ්පාදනය කරගත් නැත්නම් රචනා කරගත් ඔහු තනු රචනා කරගත් ගීතත් එක්කයි ඔහුට අනිත් සංගීතඥින් ලියා දුන්නු තනු රචනාත් එක්කයි. බලොත් මේ අර මං කියපු පොදු සාම්‍යතාව තියෙනවා. මේ හැම එකකම පොදු ලක්ෂණයක් තමයි ඊටාම මධ්‍ය පරාසයක යන ස්වර සංගතියක් මේ ගීත තුල තියෙනවා. මේ නදීක මට පොඩි කාරණා කියන්න තියෙනවා. ලංකාවේ ඉන්න දැන් ගායක ගායිකා පිරිස මම මගේ පෞද්ගලික මතයක් මේක වර්ග දෙකකට බෙදන්න මම කැමති වෙනවා. එකක් තමයි එක කොටසක් ස්වර රචනාව අනම්‍යව ගායනා කරනවා. අනෙක් කොටස සාහිත්‍ය ගායනා කරනවා. සාහිත්‍ය ගායනා කරනවා. ඒගොල්ලෝ ස්වර රචනාව නොගයනවා නෙමෙයි ගයනවා තමයි. නමුත් සාහිත්‍යයට වැඩි ප්‍රමුඛතාවක් දෙන සාහිත්‍යයේ තියෙන භාවික ගුණවලට වැඩි ප්‍රමුඛතාවක් දීලා ගායනා කරනවා. මම හිතන්නේ සෝමතිලක ජයමා මහත්මයා අයිති වෙන්නේ මේ දෙවෙනි කොටසට. ඒ නිසා තමයි මම හිතන්නේ අර සුනිල් කියු කාරණය නාදමාලාවට මේකේ අර්ථ සම්පත්තිය අභිභව යන්න ඉඩ නොදෙන ගතියක් අපිට පේන්නේ. අනිත් එක ඔහු මම හිතන භාෂාවේ සංගීතය අවබෝධ කරගෙන භාෂාවේ සංගීතයෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් කියලාත් මා දකිනවා. ඒත් වශයෙන් භාෂාව තුළින් මතුවෙන සංගීතයක් තිබෙනවා. ඒ භාෂාවේ සංගීතය මම හිතන ඔහු ගීත රචකයෙක් නිසා ඒ සංවේදතාව තියෙනවා කියලා මම හිතනවා. ඔය අතරම ඉතා පුළුල්ල පරාසයක මේ සාකච්ඡාව දිවෙන බවයි මට පේන්නේ. අපි තුන්දෙනාම එකතු වෙලා හතරදෙනාම එකතු වෙලා මේක ගැන කරන කතාබහ මදකට නිමා කරලා මේ වැඩසටහනේ ඊළඟ ගීතත් එක මෙවැනිම ඒකට අනන්‍ය වූ ඒ ගීතවලට අනන්‍ය වූ කතාබහකට අපි යමු. Thank you.
ලබන නමුත් දුක්කීදා කූඩුපුනොත් පුංචි පැලේ අඹුදරුවන් අතරතුරෙ මට නින්නැති සුවය දැනේ. ලබන නමුත් දුක්කීදා කූඩුපුනොත් පුංචි පැලේ අඹුදරුවන් අතරතුරෙ මට නින්නැති සුවය දැනේ. පොඩිදුවගේ සිනාවැලයි පොඩිපුතුගේ කතා පෙළයි පිය බිරිඳ කිසිනේවිලයි මගේ නිවන මගේ තල්පතයි. පොඩිදුවගේ සිනාවැලයි පොඩිපුතුගේ කතා පෙළයි පිය බිරිඳ කිසිනේවිලයි මගේ නිවන මගේ තල්පතයි. මේ ගීත ඔක්කොම මට මතක් කරන්නේ මගේ කුඩා කාලේ. අපේ කුඩා කාලේ මේක 80 හරි ඒක තමයි. රේඩියෝ එකෙන් ඇහුණු ගීත අතර අපිට ගොඩක් කිට්ටු වෙච්ච ගීත මේ කාලේ තමයි ක්ලරන්ස් විජේවර්ධනගේ ගීත ගොඩක් ඇහෙන්න පටන් ගත්තා සහ සරල ගී බොහොමයක් ඇහෙන්න පටන් ගත්තා. මම හිතනවා මේ 80 දශකයේ හොඳ ඒ කියන්නේ විචිත්‍ර සංගීත සංස්කෘතියක් තිබුණ මොහොතක් කියන එක. මොකෝ කියන්නේ? මේක ඇත්ත වශයෙන්ම මගේ මේ සරල ගීත වැඩසටහනකට මම ගායනා කරපු ගීතයක්. මේක සුනිල් මහාචාර්ය සුනිල් ආරත්නයන් තම රචනා කළේ. සරල ගීත වැඩසටහන මට ලැබුණට පස්සේ මේ මම ගිහිල්ලා කිව්වා මට ගීතයක් ලියලා දෙන්න කියලා. පස්සේ ගමන සති 3කට විතර පස්සේ මට කිව්වා මේ ටෙලිෆෝන් එකෙන් මේක දීලා තියෙනවා ගෙනියන්න එන්න කියලා. ඉතින් මට මම ගියා ගෙදර ගිහිල්ලා හිටන් මම මේ ගීතේ අරගෙන අග වෙනකම් කියෙව්වට පස්සේ මට හිතුණු දේ තමයි මේ ඇයි මේ ගීතය දැන් ඒ කාලේ වික්ටර් රත්නායක මහත්තයෙක් එහෙම බොහොම කිට්ටු ආශ්‍රයයක් තිබුණා සුනිල් ආරත් මහත්තයා. ඉතින් එහෙම තියෙද්දි එයාට නොදී මේක මට දුන්න එක පුදුම විශ්මයක් නේද කියලා මට හිතුණා ඇත්තටම. ඒකයි මම මේක අතරගත් වෙලාවේ මම කල්පනා කරා මේ ගීතේ කවදා හෝ ඉතාම ජනප්‍රිය ගීතයක් වෙනවා කියලා. ගීත අනුව දාලා නැහැ එතකොට කොහොමද? නමුත් අනුව මොන තනුව වැටුණත් ඒකේ තියෙන වචන මාලාව දිහා බලපුවම අර පවුල් සංස්ථාව ගැන මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඉතාම ජනප්‍රිය ගීතයක් වෙයි කියලා මම ඇත්තටම විශ්වාස කරා. මම හිතනවා මේ රටේ මේ වෙන විට සංගීත සංස්කෘතියක් බිහි වෙලා තිබෙනවා දශක කීපයක් තුළ. ඒ සංගීත සංස්කෘතියට ගීතය කියන ප්‍රබල ලෙස ගීතය බලපෑවා. පැහැදිලිව. ඒකෙදි අපි දන්නවා ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව මේ වගේ මහා පරපුරක්, ඒ වගේම ඔබ, ඒ වගේ මෑත කාලයේ දෙන හැම කෙනෙක්ම යම් කිසි දායකත්වයක් කෙරුවා. මම හිතනවා සෝමතිලක ජයමහා මහත්මයා කියනොත් මේ සංගීත සංස්කෘතිය සඳහා විශේෂ දායකත්වයක් සිද්ධ වුණායි කියලා. ඔහුගේ ගීතාරම් බැලුවොත් එහෙමයි. පළමුවෙන්ම 1970 දශකයේ ලියුව ගීතයක් තමයි ගායනා කරපු ගීතයක් තමයි දසබිම්බර පළවෙනි ගීතය මහිතය ඔහුගේ පළවෙනි ගීතය. ඔව් ඒක හඳවාම කියන වැඩසටහන ගුවන් වැඩසටහන ලිව්වේ. එතනින්ලා මේ දක්වා ඔහු විවිධ වූ තේමා යටතේ විවිධ සංගීත නිර්මාණ යටතේ ගායනා කරලා තිබෙනවා ගීත සමුදායක්. මම හිතා මේක මේ රටේ සංගීත සංස්කෘතිය කෙරේ ප්‍රබල බලපෑමක් ඇති කරන ආරම්භ ලොත් එහෙම පොඩිදුවගේ සිනාවැලයි කියන ගීතය අමුතුමාරේ මේ සරල සුගම රීතියක් මත ලියවෙච්ච ගීතයක්. ඒ වගේ මේ තියෙන සංගීතයත් රෝහණ සිරිවර්ධනන්ගේ සංගීතය. රෝහණ වීරසිංහන්ගේ සංගීතය. ඔහු ඉතාමත් මනෝඥ සංගීත රටාවක් එකට යොදලා තියෙනවා. ඒකම සුනිල් මහාචාර්ය සුනිල් ආරත්නන්ගේ පද රචනයත් මම හිතනවා ඉතා සරල සුගම රීතියක් මත ලියවෙච්ච ජනප්‍රිය ලක්ෂණ තියෙන ගීතයක්. මේක සමහර විට අර පවුල් සංස්ථාව ගැන කියවෙනවා. මේ යුගයේදී මම හිතනවා වැදගත් වෙනවා අපේ රටේ මේ පවුල් සංස්ථාව ගැන කතා කරන එක හැම ජනමාධ්‍යකින්ම ටෙලි නාට්‍ය බැලුවත් පවුල් සංස්ථාවට අභියෝගයක් වෙන අවධියක් මේක. ඉතින් පවුල් සංස්ථාව නැවත ගොඩනැගීමටත් මම හිතනවා මේක පදනමක් කරගත්තොත් හොඳයි. විශේෂයෙන් මම මේ ගීතය ගීත අනුව දාන්න රෝහණ වීරසිංහන්ට දුන්නාම දිනත් එක මට ඔළුවට ආපු දෙයක් තමයි මේකට නිකන් අර විරිදු වල තියෙන ආභාෂය සහිත ගීතනුවකට නම් හොඳයි කියලා නිකන් මට හිතුණා. මම මේ මගේ අදහස මම
රෝහණ විරසිංහ සංගීත වේදිකාවට මම කිව්වා මේක මේ අර විරුදු ආග එකක් තියනා නම් වඩා හොඳයි කියලා. ඒක ආශ්‍රය කරගෙන ඇත්තටම සාර්ථක ගීතමක් යෙදුවා. කටුමැටි කැපිත්ති පුරා පලින් මැනි එළිය දිලේ කොමැටි කැපිම මගේ පියවිලි වූතුරුණු වගේ. කටුමැටි කැපිත්ති පුරා පලින් මැනි එළිය දිලේ කොමැටි කුටුම්බය කියන එක පවුල කියන එක විශාල අභියෝගයකට මුහුණ දෙන කෙනා ඇත්ත. මොකද විස්තීර්ණ පවුල විසිරලා ගිහලා ඉවරයි. දැන් ඉතිරිලා තියෙන න්‍යෂ්ටික පවුල කියන්නේ. න්‍යෂ්ටික පවුල කියන්නේ ළමයි වැඩි වුණොත් දෙන්නයි වැඩි වෙන්නේ බොහොම ටික දෙනයි ඊට වැඩි වුණොත්. ඒකත් විසිරි යන්න ඕනමන්නේ කියලා තියෙන්නේ. මොකද සියලු බලවේග නිෂ්පාදන බලවේග මේ කුටුම්බය කියන මේ න්‍යෂ්ටික පවුල විසිරවන්න පෙළ ගැහෙනවා. දින දෙමාළු ඉරසක වෙනවා, වෙන් වෙලා යනවා. පවකාලිකව අන්තිම අසරණේ දරු. මේ ප්‍රධාන කාරණේ මේ ගීතේ පටන් ගන්නේ මේ ගෙදර මගේ නිවන මගේ පැල්පතයි කියලා. දැන් නිවන කියන එකට මේ පෙරදිග සංස්කෘතියේ නිවියගේ ස්ථානය කියන නිවන කියන එක වාචාර්ථය වෙන්නේ නිවින තැන. දැන් මහාචාර්ය සරච්චන්දයන් තමන්ගේ චරිතාපදාන ලියද්දී නෑ එතුමාගේ චරිතාපදානයේ සුජරද ගම්ලත් මහාචාර්ය ලියද්දී එකක් තැනක් කියනවා මහාචාර්ය සරච්චන්දයන් විවාහපත් වෙච්ච අලුත මේ පළවෙනි විවාහය ඉන්දියාව සංචාරක දෙනවා. ගිහිල්ලා හරිම ග්‍රීෂ්ම ඍතුවක් මේක. උදුම්රි යන ගමන් අහනවා කෙනෙක්ගෙන් මේ මේ රස්නේ මිදෙන තැනක් මේ කොහෙවත් නැද්ද කියලා. ඒ මගියා උත්තර දෙන්නේ මේ ඉන්දියාවේ කොතැනට ගියත් ඔබට මේ රස්නේ තියෙනවා කියලා. සරච්චන්දයන් කියනවා ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ නිවන කෙනෙක් හොයාගන්න ඇත්තේ කියලා. මොකද නිවෙන්න තැනක් තියෙන්න ඕන කියලා. මොකද අපරදික සංස්කෘතියේ විමුක්තිය තියෙන එක බොහොම දීප්තිමත් තියෙන එක. දීප්තිමත් තැනක් හැටියට මොකද ඒගොල්ලන්ට ඒක අවශ්‍යයි උණුසුම කියන එක. අපේ නිවිච්ච තැනක්. පෙරදිග සංස්කෘතිය මොකද ධර්ම කලාපයේ රටක නිවන තැනක් තමයි මෝක්ෂය තියෙන්නේ. නිවන තියෙන්නේ. ඒ නිසා නිවිච්ච තැනක්. ඒ නිවිච්ච තැන තමයි මගේ ගෙදර. කොච්චර හොඳයිද ඒක. පොඩි දුවගේ සිනා පෙළයි, පොඩි පුතුගේ කතා පෙළයි, පීර බින්දගේ සෙනේ විලයි. මගේ නිවන මගේ පැල්පතයි. එහෙම කියනවා. මේ කාරණයට සමහර විට සමහර විචාරකයෝ එකඟ වෙන එකක් නෑ. කටුමැටිගෑ බෙත්තිපුරා පලිඟු මැණික් එළිය දිලේ ගෝමැටිගෑ ගෙබියුම් මගේ පියවෙලි බොමුතුරුණුවයි. ඒකට සමහර කෙනෙක් අහන්න පුළුවන් කාංචන මේ මිනිස්සුන්ට ඉතින් කටුමැටි ගහපු ගැලරියක් හදලා දුන්නා මෙවරයිනි. බීමට අයිල් කරන්න ඕනත් නෑ මොකුත් නෑ. ඉතින් ඒගොල්ලෝ ඒක ඉඳීනේ පියවෙලි වගේ නේද. එහෙම සෑහීමකට පදනම් කරලා අර පිදුරු සේවිකල පැල්පතේ ඇති සාමනත මහ මන්දිරය කියලා කිව්වනේ. පිදුරු සේවිකල පැල්පත්වල තමයි ඉස්සරහ අණදබර තියෙන්නේ. නොයෙක් නොයෙක් මද්‍රව්‍ය තියෙන්නේ, අරම්මලන් තියෙන්නේ ඕවයි. එහෙම සාමිකුත් නැහැ ඒවා ඒ කියන තරම්. ඒ නිසා ඒක මේ මනක්කල්පිත මේ ගෙදරක් ඒ කියන්නේ. මෙතන මේකටත් එහෙම එකක වෙන්න එහෙම වෙන්න පුළුවන් හැබැයි. ඒ චෝදනාව එල්ල වෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට ලබන නමුත් දුක් පීඩා කූඩු වුණත් පුංචි පැලේ කියනට ඔක්කොම සමනය වෙනවා. ඇත්ත මේ කටුමැටි බිත්තිවල දුක් පීඩා තමයි. ගිබිමත් එච්චර සුවපහසු නෑ. හැබැයි අමුදරවන් අතරතුරේ මට නිම්නැති සුවේ දැනේ. ඒක තමයි ඇත්ත. මේ කුටුම්බය මේ අඩු පහසුකම් යටතේ අඩු සැප සම්පත් යටතේ මේක විඳතරාගෙන යන්න ඕන කියන කාරණේ. හැබැයි ඔවුන්ට අයිතියක් තියෙනවා ඊට වඩා සුවපහසු කටුමැටි ගහපු නැති ගයක් ඉල්ලන්න. බිම මේ 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 මා මේ මාබල් අල්ලපු පොලොවක් ඉල්ලන්න. ඒක එපැයි කියලා නෑ මේ මේ ගීතේ. ඒක මට සෝමතිලක මහත්මෙන් අහන්න කාරණයක් තියෙනවා. මේ ගීතය මීට කලින් මට මතකයක් තියෙනවා. මේ ගීතය ඉවරුනේ මට ලෞතර සෝය දැනේ කියලා. මං හරිද මන්දා? පස්සේ මේක මට නිර්ණිත සෝය දැනේ කියලා වෙනස් කළා. ඇයි එහෙම වෙනස් කරේ? වෙනස් කරේ ඇත්තටම මේ මේක ඒ කාලේ ගුවන්විදුලියේ ගීත අපි ගීත ගයනකොට ඒවා සම්පූර්ණ මුල ඉඳලා අග දක්වා බලලා කිසියම් වචනයක් ගැලපෙන්නේ නැහැ කියලා කියනවනම් ඒවා මේ වෙනස් කරනවා. මම පළමුවෙන් කියන්න ගියාම එහෙම තමයි තිබුණේ මට ලෞතුරු සෝය දැනේ කියලා. ඊට පස්සේ එතන මේවා පිටපත් සම්පාදකවරයෙක් ඉන්නවනේ. එයා මේක පරීක්ෂා කරලා බලලා කිව්වා මේ
ලෝතුරු සුවය කියන එක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. මේක මේ ලෝතුරු කතන්දරයක් මෙතෙන්ට වෙන්නේ නැහැ. මේ සාමාන්‍ය ජීවිතයක් ගැන කියන්නේ පෞල් ජීවිතය ගැන. ඒසා ඒ වචන මේකට දාන්න බෑ කිව්වා. ඒ කියන්නේ ලෝකෝත්තර කියන එක මෙතන අදාළ නැහැ. හැබැයි නිවන කියන එක තියෙනවා. නිවනත් ලෝකෝත්තර නැහැ. නිවනත් ලෝකෝත්තර එක තමයි. ඊට පස්සේ හැබැයි ඒකට කැපුවේ නැහැ. මේ මට ලෝතුරු කියන එක කැපුවා. ලෝකෝත්තර කියන එක. ඒක තමයි ඇත්ත. කිසිම වචනයක් මම හිතන්නේ ලෝතුරාව නම් නේද? ඒක තමයි. ලෝතුරු කියන කිසි වැරද්දක් නැහැ. ඉතින් එහෙම බොහොම අදාළ ග්‍රාහී විදිහට මේ වචන තීන්දුව කරනවා. මේක මට තව කාරණයක් කියන්න ඕන අධික. මේ කියපු අර මේ අර විරුදු ආකෘති කියන මාත්‍රා 24 පෙරකුම්බා සිරිතෙන් අපිට ජනප්‍රිය කරපු ඔදැති තෙදැති රුපු නෙඩි මැඩි විපුල විකුම් නාරායන යුවති නයන මන පිනවන රුසිරු තෙනේ නාරායන පොඩි දුවගේ සිනා පෙළයි පොඩිත්තුවේ කතා පෙළයි විරුදු ආකෘති තමයි මේක තියෙන්නේ. මේ මාත්‍රා 24 විරුදු ආකෘති තමයි රෝහණ වීරසිංහ පොළඹවන්නේ ඊට අනුගත වෙන නාද රචනාවක් සංගීත රචනාවක් දෙන්න කියලා. විස්තරණය කරනවා මම හිතන්නේ ඒ තත්ත්වය. ඒක තමයි මම හිතන්නේ. ඒක මම හිතනවා විශේෂයෙන්ම ලංකාවේ ගීතේ පරීක්ෂා කරලා බලුවොත් එම විශ්ලේෂණයකට පාත්‍ර කළොත් තියෙන ගීත රචකයා මත ලොකු ආධිපත්‍යක් තියෙනවා කියලා මම හිතනවා. කියන්නේ ගීත රචකයා යම් ආකාරයක තීන්දුවක් දෙනවා ගීතේ ආකෘතිය සම්බන්ධව ඔහුගේ සාහිත්‍යය. ගීත මම හිතනවා මේ රටේ ගීත සංස්කෘතිය නදීක මුල්ම සංගීත ආකෘතියේ හැඩතල නිර්මාණය කරන ගීත රචකයා. ගීත රචකයා. ඒක මොන යන්න පුළුවන් වෙන්නේ? සීමිත ප්‍රමාණයකට විතරයි නාද මේ සංගීතඥය. මේ රටේ සංගීත සංස්කෘතියක් ගැන කතා කරනවා නම් ගීතයේ පදනම් කරගත්ත සංගීත සංස්කෘතියක් තමයි ගොඩ කියලා තියෙන්නේ. හුදු සංගීතයක් කියන එකකින් මතුවෙච්ච සංගීත සංස්කෘතියක් නෑ මේ රටේ. මේ කතාවේ තවර බසින් බස්බෝ ඒ වගේ කතාවක්. ඒක දිගටම තාම මේ අන්තයටම යන්න පුළුවන් ආකාරයේ කතාවක්. අපි මෙතන සිට නැවත කතා කරමු. يعني මේ භාෂාව يعني සංගීත ගීතයක් ඇතම ගීත සංස්කෘතියක් අපිට තියෙන එක පැහැදිලි. ගීතයට පද රචකයාගේ බලපෑම නැත්නම් ආධිපත්‍ය මෙතන ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ ගීත රචකයෝ දෙන්නේ කවින් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ආධිපත්‍යය තෙලසමයි. බොහෝ විට මම හිතනවා ඔබ කිව්වා හරියටම හරි. එහෙමත් සංගීතඥෙක්ට තමයි පුළුවන් වෙන්නේ මේක බිඳ දාලා එහෙම නැත්නම් මේ ආධිපත්‍යයෙන් ගැලවිලා තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය සංගීතය බවට පත් කරගන්න. ඉතින් අපිට ඇත්තටම ඔබට පේනවා ඇති අපිට කෙටි විරාමයක් අවශ්‍ය බව. කලකින් හමු වී
සෝලා තැවුල් අතත් විඳින්නේ මා පමණයි අපියයෙක් හමුණු වුණනම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යලි ඉපදීමා හද අඬවන්නට අපි ආයෙත් හමුණු වුණානම් මෙලොව ඇත්තේ යාම් ඊම්ය නොගොස් එන්නට බැරිය නෑවිත් යන්නට බැරිය එනවා යන ඕකතමයි තියෙන පස්සේ මිනිස්සු හම්බ වෙනවා ඒ වගේම වෙන් වෙනවා මොකද පෙම්මතුන් නම් විශේෂයෙන්ම වෙන් වෙන්න ඕන මෙහම පන්ති සමාජයක පෙම්මතුන්ට වෙන් වෙන සිද්ධ වෙන නිසා ඒ නිසා මේ පෙම්මතුන් යවලත් වෙන් වෙලා කලින් ආය හම් වෙලා තියෙනවා හැබැයි ඒක පෙම්මතාට මේ කතකයාට ටිකක් ගැටලුවක් අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යල ඉපදීමා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක සෙනෙහසින් එකතු වෙලා ඉඳපු යෝලක් කුමක් හෝ කාරණයක් නිසා වෙන වෙන සිද්ධ වෙලා අපි කියමු සමාජය විසින් ඕල් වෙන් කළා කියන ආයෙත් මුණ ගැහෙනවා ඒ මුණ ගැහුනට පස්සේ ඒ සෙනෙහස යල ඉපදීමා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුනා නම් ඒක තමයි කියන්නේ එහෙම වෙන්න උනේ නැහැ කියලා මෙයා කියන්නේ ප්‍රේමය කියන එක වෛවාහක සම්බන්ධයකින් ඉවර වෙනවා නම් එහෙම වෙන්න වෙන්න ඉඩක් තියෙන විදියක් නැහැ ඒකනේ කියන්නේ ඊට පස්සේ මෙයා හැබැයි එයාගේ තමන්ගේම එයාට තියෙනවා කතනයක් කරන්න මේ ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේමා පමණයි. ඉතින් ඒකෙන් එයා මේ වෙන් වී යෑමේ සම්පූර්ණ වරදපටවන පෙම්වතියට. එයාට ඒ වෙන්වීම විරහ වේදනාවක් ඇති කළේ නැහැ. හැබැයි මට ඒක දැනෙනවා. ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේමා පමණයි. උඟ කලකින් හමු වී සෝලතවුල් අදත් විඳින්නේ මා පමණයි. මෙයා තමයි මේකින් වඩාත්ම සංවේදීතාවයට පත් වෙන්නේ පෙම්වතිය නෙමෙයි පෙම්වතිය සමහර විට විවාහපත් වෙලා එයාගේ වෙනම කුලකයකට ගිහිල්ලා වෙනම ජීවිතයක් ගොඩනගලා ඇති. නමුත් මෙයාට ඒක තාම දැනෙනවා. මෙයාට ඒක මිදෙන්න බෑ තාම. ඒකයි මේ කියන්නේ. සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයිය පහමුවන්නේ. හැබැයි දැන් ඉතින් වෙන් වෙලා ඇවිල්ලා ආයෙ මුණ ගැහුණ කියලා එකතු වෙන්න බෑනේ. ඇයටත් බැඳීම් ඇති සමහර විට. ආදරේ කඳුලින් මිය යන්නද ජීවිතේ ඉරණ විසඳෙන්නේ. හොන ගිතියරේ මේක අජන්ත රණසිංහ ලියපු ගීයක් මම හිතන්නේ මේක මුල් කාලේ 70 දශකයේ මුල භාගයට අයිති වෙන ගීතයක් සොයල් යනවා 75 දී විතර ඒක තමයි 70 දශකයේ මුල් භාගයේ ඉතින් කොහොම හරි මේක අතිශයින්ම ජනප්‍රියයි මොකද මේ විරහව කියන එක මේ ආසියාතික සමාජයේ හරිම ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා
ඒකට හේතුව සමහරට වෙන්නේ නැති මේ ආසියාතික සමාජයේ ප්‍රේමය කියන එක නිකන් తాවකාලික හුදු වින්දනාස්වාදය සඳහා පවත්වන එකක් නෙමෙයි. ඒක ඕන විශ්වාස කරනවා පෙම්පුතුන් යෝලක් ඒක විවාහකින් වෛවාහක සම්බන්ධයකින් ඉවර වෙන්න ඕන කියන. එහෙම නොවුනම මේ පෙම්පුතුන්ට දරා ගන්න අමාරුයි ඒක. ඒ බටහිර සමාජයේ මම හිතන්නේ බොහොම ලිහිල් සම්බන්ධතාව තියෙන. ඒ නිසා මේක ආසියාතිකයින්ට වඩාත් දැනෙනවා මේක. ඔවුන් පෙම් කරන්නේ සත්‍ය වශයෙන්ම හෘදයාංගම තමයි. හදවතින්මයි. ඒ නිසා මම හිතන්නේ මේ විරහව කියන එක ආසියාතික සමාජයේ පෙම්වතුන්ට ටිකක් දරා ගන්න අමාරු කාරණයක්. හොඳයි. අපි ඒ ගැන ඉස්සෙල්ලා ඔබ දෙපළගිනුත් අදහසක් ගමු. ඔබට පුළුවන් ඔබේ අත්දැකීම මේ ගීතේ සම්බන්ධව. මේ ගීත මේ අජන්තා රණසිංහයන් ආචාර්ය අජන්තා රණසිංහයන් මට ලියපු එකම ගීතේ. මෙච්චරමයි ලියලා තියෙන්නේ. ඉතින් මේක 1975දී තමයි මේ ගීතේ රචනා කරලා දුන්නේ මට. ඒ වගේම වික්ටර් රත්නායකයන් මට සංගීතයේ සපයපු එකම ගීතේ වෙලා තිබුණෙත් මේක මේ මෑතක් වෙනකම් ඊට පස්සේ මේ මෑතක ගීතයක් සම්පාදනය කරා. එතකම්ම ඒ දෙන්නා සම්බන්ධ වෙලා ලියවුණු සහ සංගීතයේ සපයවුණු ගීතයක් තමයි මේක. කොහොමත් මේ ගීතය දැනට 1975 ඉඳලා මේ දක්වා විශේෂයෙන්ම මම වේදිකාවේ ප්‍රාසංගික වේදිකාවේ ගීත ගයන අවස්ථාවල විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ලොකුම ඉල්ලීමක් තමයි මේක. මේ ගීතය සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයක් තියෙනවා නම් මේ ගීතේ ඒ ප්‍රසංගයේ ගීතයක් වශයෙන්ම තියෙනවා මම ගීත ගයනවා නම්. ඒ අනුව ගොඩක් ජනප්‍රිය වුණු ඇත්ත වශයෙන්ම මට ජනප්‍රියතාවයක් ගෙනත් දුන්නු ගීතයක් වශයෙන් මට මේක හඳුන්වන්න පුළුවන්. ඔබ යමක් කියන්න බලන්න. මම හිතනවා කවියාට නම් විරහව රසයක්. මම හිතනවා මේ අජන්ත රණසිංහ මේ තියෙන විරහවේ පවතක් මෙහි දක්වන්නේ. ඒකම මම හිතනවා මේක ආඛ්‍යාන මම හිතනවා ආඛ්‍යාන රීතියෙන් ලියලා තියෙනවා. නමුත් ඒ ආඛ්‍යාන රීතිය මැඩපවත්ව ගන්නට ඔහු යොදලා තියෙන භාෂාව රටාව ඉතා වැදගත් වෙනවා. ඔබ කිව්වා වගේ සඳහන් කිව්වේ අර පෙරදා මා වින්දේ මාපන්නමයි. වින්දේ ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මාපනයි මාපමනයි කියලා කියනවා. ඔබ නාඳුනනා කියන එක අපූර්ව යෙදුමක්. ඒ වගේ අපූර්ව යෙදුම් තුලින් ඒ රටාව තුලින් ඔහු මතු කරගන්නවා අර ආඛ්‍යාන රීතියෙන් බැහැරව යන නව රීතිය. මම හිතන්නේ අනිත් එක අජන්තාගේ තිබෙන තවත් ලක්ෂණයක් තමයි ඔහු අලුත් ආකෘති සොයලා බැලුවා අපිටත් වඩා සමහර කටවහරේ තියෙන යෙදුම් මෙහි තිබෙනවා. ඒ අපූර්වත්වයක් තිබෙනවා මේ අර යෙදුම් තුලම ඒ රටාව තුල. මම හිතන්නේ අපි ඊළඟ ගීතයට යන්න පුළුවන්. ඒ ගීතයත් මේ වගේම සාකච්ඡාවට පාත්‍ර වෙයි කියලා අපිට බලා ගන්න පුළුවන්. ආදරයේ දුර හැමදාමත් සපරඳෙන්නේ සිනහවෙවි කල් කරන්න ආදරයේ උසුමලඟ දුකද නින්නේ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ හැමදාමත් සපරඳෙන්නේ සිනහවෙවි කල් ගෙවන්න බෑ තොල් පගම දහස දල්වා ප්‍රාර්ථනා මල් පිදිදෙයි ලෝකය උඩු යටි කුරුවි ප්‍රාර්ථනාවන් වලලේ සප නොමැති ලෝකයේ සිනහනගේ කඳුලනගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ
සපරඳන්නන සිනහවෙවි සිනහවෙවී කල්ගවන්න බෑ දිවාරයේ දකින සිහින පවන් සලාකි මන්නිවයි සිහින ලොවම ගරාරකි අදවත් ඇවිලේ ගීතකින් සුසුම් අඩින් පිරුණු ලෝකයේ සිනහනගේ හඳුලනගෙයි එයයි ජීවිතේ ආදරයේ මුසුමලඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතේ හැමදාමත් සපරඳින්නේ නෑ සිනහ වෙවි සිනහ වෙවි කල් ගන්නද ආදරයේ මුසුමලඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතේ හැමදාමත් සපරඳින්නේ නෑ සිනහ වෙවි සිනහ වෙවි කල් ගන්න බෑ මයිතන මේ ගීතය ගැනත් ප්‍රවේශය ගන්න හොඳයි රත්නශ්‍රීය. ඔව් මේ නදීක මේ ගීතේ පටන් ගන්න නදීක මේක විජේසිරි අමරතුංග කියන මේ අපේ සෝදිර ජයමා මහත්මයා ගම්පලාතේම මිත්‍රයෙක් තමයි රියදිල් තියෙන්නේ. මේ ගීතේ පටන් ගන්නෙම ප්‍රතිෂේධාර්ථයේ නිෂේධාර්ථයේ නෑ 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 බෑ කියලා පටන් ගන්න. ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ ජීවිතේ හැමදාම සැප රැඳෙන්නේ නැහැ සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බෑ මේ ඔක්කොම නෑ 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 කියලා බෑත් කියලා කියනවනේ ප්‍රතිෂේධාර්ථය මේ කියන්නේ මේ ප්‍රතිජනනාත්මක මුකුත්ම නැහැ හැබැයි මේකේ ලොකු ඇත්තක් තියෙනවා මොකද ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ මොකද මිනිස්සුන්ට ආදරය ලැබෙනකොට කිසිම දුකක් නැහැ කියලා හිතෙන්නේ. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ ලෝම ආදරය කියා හිතේ කියලා ධර්මසිරි ගමගේ ලිව්වනේ. ආදරේ වැඩි වුණාම හිත එයා හිතන මුළු ලෝකෙම තමන්ට ආදරේ කියලා. හැබැයි ඒක වෙනස් වෙනවා. විජේසිරි අමරතුංග ඊට පස්සේ මේ නිෂේධාර්ථ වලට ඇත්ත හේතු කියනවා. මෙන්න මේ නිසා මේක වෙන්නේ කියලා. උද තොල් අග මඳහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදේ ලෝකයේ උළු යටිකුරුවේ ප්‍රාර්ථනා මල් මියලේ හැමදා දුක හැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගේ කඳුළු නැගේ යයි ජීවිතේ නින්දා පසංසාච සුඛංච දුක්ඛං මේක චක්‍රයක් නෙමේක අටලෝ දහම නෙමේ කැරකෙනවා නින්දාවත් එක ප්‍රසංසා වෙනවා සැපත් එක දුකත් වෙනවා හැමදාම කෙනෙකුට දුකවත් හැමදාම සැපවත් තියෙන්නේ මේ සනාතන ධර්මය මේ කියන්නේ. දිවාරයේ දකින සිහින පවන් සලා ගිමන් නිලයි සිහින ලෝම ගරා වැටි තැවුලෙන් හදවත් වේ. ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගේ කඳුළු නැගේ යයි ජීවිතේ. මේ අශ්ලෝක ධර්මය කියන්නේ. ඉරහඳ පාය ලෝකයේ සැප දුක සමබර වේ. ඒකම තමයි. ඒකම තමයි. මේක අපූර්වට අර නිෂේධාර්ථ වලින් කියලා මුලින්ම ඊට පස්සේ මේ හේතු දක්වනකොට හරි රමණීයත්වයක් එනවා. ඒක තමයි විශේෂත්වය මේ. ඒක හරි අපූර්වයි. හරි සරල සමීකරණයක් විසඳනවා වගේ මේක විසඳලා පෙන්නනවා අපිට. නේද? මෙහෙම x x + y කියලා සමානයි කියලා මෙහෙම සමීකරණ විසඳලා පෙන්නනවා. මේක තමයි ජීවිතය කියන්නේ. ඒක විසඳුම් බාරගන්න අපි ලෑස්ති වෙන්න ඕනේ මොකද ඒක ඇත්ත මේකයි අපි ඉගෙන යමක් කියමු ඔව් මේ ගීතේ මට මේ විජේසිරි අමරතුංග ගීත දෙකක් ලිව්වා ඒ දෙකක් කියන්නේ ගීත 12ක් 15ක් අතර මට එවුවා එකෙන් මේ ආදරේ උණුසුම ළඟ කියන ගීතයයි හැමදාමත් යාළුවෝ කියන ගීත දෙකම මම ගායනා කළා මේ මෙයා මම කුලිය පිටියේ නක්කවත්තේනේ කුලිය පිටියෙන් තමයි මම බස් එකට නැගින්න කොළඹ එන්නේ දසක් කොළඹ ඉන්න බස් එක නගින්න ඉන්නකොට
එක්තර තරුණයෙක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා මම ගීත ලියනවා මේ ගීත වගේ තියෙනවා එවන්නද කියලා. ඊට පස්සේ මේ මං කිව්වා එවන්න කියලා. ඊට පස්සේ කොහම හරි එයා ගීත 15ක් විතර එව්වා. ඒ 15 මේක තිබුණා. නමුත් මම මේක ගත්තේ නැහැ. නමුත් මගේ හිත ගිය ගීතයක් වුණා. මම සරල ගීත වැඩසටහනට ගීත 5ක් 6ක් මම ඉදිරිපත් කරන්න ඕන. පස්වෙනි ගීතය තියෙනවා 6වෙනි ගීතයක් නැතුව ඉන්නකොට මට හදිස්සියේ අපේ පියා සනීප නැතිලා ගමට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ සරල ගීත වැඩසටහනක් දවස් 4ක් වගේ බොහොම කෙටි කාලයක් තිබුණේ. එතකොට මට ගීත ලියලිය ඉන්න වෙලාවක් නැහැ. මම අර මගේ ලිපිගොනුවක් තියෙන අය ගීත තියෙන ඒ ලිපිගොනුවේ මට මතකයි මේක ඒවල තිබුණා. මේක මම කඩාගෙන අර 15ක් විතර එවපු එකේ මේක කඩාගෙන ගිහිල්ලා මම මිස්ටර් අමරසිරි පීස් මහත්තයාට දුන්නා අපේ හිතවතාට. දීලා මං කිව්වා මම ගමේ යනවා මේක එනකොට මේකට ගීතනුවක් දාලා තියන්න සරල ගීත වැඩසටහන දැන් තව දවස් 4කින් 5කින් තියෙනවා කියලා. ඉතින් මම ගිහිල්ලා ගමේ ගිහිල්ලා ආවා. ආපුවාම මට ගීතේ තනුව දුන්නා. ඒක දුන්නේ මේ මේක දැන් 68 මේ කෙම්ටෝ කියන එකක් නෙමෙයි මේක මට දුන්නේ දාදරා එකක්. ඔව් ඉතින් මට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ගීතේ මගේ හිතේ තිබුණේ ඇත්ත වශයෙන් ප්‍රාසංගික වේදිකාවෙ හැම ගයන්න පුළුවන් වේග රිද්මයක් ටිකක් පොඩ්ඩක් තියෙන එකක් තමයි මම අපේක්ෂා කළේ. ඒ ගාන මම අමරේට කිව්වා අමරේ මම මේකට බලාපොරොත්තු වෙන්නේ නම් මේ ටිකක් වේග රිද්මයක් තියෙන එකක් දැන් මේ හැදිලා තියෙන්නේ මේ දාදරා ටිකක් අඩු එකක් කියලා. ඊට පස්සේ හරියට කමන්නේ අපි ආයෙ හදමු කියලා පස්සේ ගමන මේ ගීත අනුව දැම්ම. සාමාන්‍යයෙන් ගීත එක තනුවක් දැම්මට පස්සේ ඒකෙන් වෙන් වෙලා තව එකක් දාන එක ටිකක් අසීරු කරුණක්. ඒ වුණත් මේ මේක දැම්ම සාර්ථක වුණා. තොල් පගම දහස දල්වා ප්‍රාර්ථනා මල් පිදිදෙයි ලෝකය උඩු යටි කුරුවි ප්‍රාර්ථනාවන් වලලේ සමතා සැප නොමැති ලෝකයේ සිනහනගේ කඳුලනකයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ දුක් කරදර නැති තවසට දුර පෙනෙන්නේ නැහැ ජීවිතේ හැමදාමත් සැප රැඳෙන්නේ නැහැ සිනහවෙවි සිනහවෙවි කල් ගෙවන්න බෑ
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට මොහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ කෙතෙර වන්න නිබඳේ නිදිලොව වෙත කෙතෙර වන්න නිබඳේ සඳේ අඳුරලොව ගලන ගලාවට කවුලු පියන්පත් වැසෙන වෙලාවට මේ ගීතය ගැන රත්නශ්‍රය මැදිහත්තුනොත් හොඳයි පළමුව මම කල්පනා කළා නදීක මේ සුනිල් සරත් සුනිල්ට මේ කතා කරන්න දෙන්න ඕන කියලා සුනිල් මොකද කවුළු පියන්පත් එහෙම ගැන ලියාගෙන ඇවිල්ලා තියෙන මම දැක්කා ඒ නිසා ඌට කියන බොහෝ දේවල් ඇති කියලා මම හිතනවා අපි සුනිල්ට කතා කරලා දෙන්න ඉස්සර මම හිතනවා මම මේ ගීතය හඳුන්වනවා උදකලා වූ කවියාගේ සැඳෑ වල පැහැටි උදකලා වූ කවියාගේ සැඳෑ වල පැහැටි හඳුන්වන්නේ මම මේ සටහන් කරගත්තේ සෝමසලකයන්ගෙන් මේකට මේ නිර්මාණය කරන්නට වින්දන මූලය වුණ සිද්ධිය ගැන අත වශයෙන්ම සිංහල ඒ සිංහල අවුරුදු සමයක්ලු කොළඹ ඔහු පදිංචිව හිටියේ කාලේ නවාතැම්පලක ඒ ඉන්නකොට සිංහල අවුරුදු සමය අපි කොළඹ අතෑරලා හුඟක් දෙනෙක් යනවා නේ ගම්දනවලට ඔහු ඒ කවියා සෝමසලක ජයමහා තනි වෙලා තිබෙනවා එක්තරා අඹ ගහක් සෙවනේ හුදකලා පසුබිමක ඉන්නකොට අහල තිබිච්ච කවුලුවක පියන් වැහුණා. මේ වින්දන මූලය අරන් මේ හුදකලා බව පාළුව ඒ ලැබිච්ච වින්දන නිසා තමයි ඔහු ඒ නිර්මාණයට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙන්නේ. ඒ මං ඔහුගෙන් මහගත්ත කරුණ. ඊට අමතරව මේ රත්නශ්‍රී මං ඇත්තම කවුලුවේ කවුද කවුලා හිටියද එතන? නෑ හුදකලා කවුලක්ුලේ. පස්සේ ඒක පද දෙකයි ලියලා තියෙන්නේ. පස්සේ ඒක විස්තරණය කළා තියෙනවා කාලයගේ ඇවෑමෙන් ඌට සෑහෙන කලක් ගිහිල්ලා තියෙනවා අනිත් පද රචනා කරන්න. ඒ වගේම මට මේ ගීතය ගැන තවත් කරුණක් කියන්නට වෙනවා. නදික මං ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය කර්මයකට පොඩි ශල්‍ය කර්මයකට භාජනය වෙන්න ඉන්නකොට
මට අල්ලපු ඇඳේ ලෙඩෙක් හිටියා එලින්දා මහිතනවා මරණ මංචකේ හිටියා කියලා මහිතන් දොස්තරරු ඔහු ගැන තියෙන එහෙම පිට විශ්වාසය ඔහු ගැන තියෙන බලාපොරොත්තුව නැති කරගෙන හිටියේ එහෙම තියෙන ඒ ලෙඩා මං හිතනවා මට ඉස්සෙල්ලා ඔහු ස්පිරිතාලෙන් ගියා මම එන්නත් ඉස්සෙල්ලා මම එදා හැන්දෑවේ ඔහු කිසි හැලහොල්පණක් නැතුව හිටපු ඒ ලෙඩා මා බලනකොට හැන්දෑවේ කවුළු වෙන් අඳුර වැටගෙන එන වෙලාවේ ඔය ගීතේ ගායනා කරන්න පටන් ගත්තා මේ මරණ මංචකෙ හිටිය ලෙඩා පසුව බලනකොට ඔහු මට ඉස්සෙල්ලා ස්පිරිතාලෙනුත් ගියා මම හිතනවා මේ ජීවයක් තියනවාද මන් දන්නේ නැහැ නව ජීවනයක් දුන්නාද කියලා මේ ලෙඩාට මේ ඒක අපූර්ව සිදුවීමක්. ඒ කාරණා දෙකම හරි ප්‍රබලයි මං හිතන්නේ නදීක. අදික මේ 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 ගීතය මං අපි අහන්න මම සෝමතිලක මහත්මයාට කලින් කිව්වා අපි කොටකලිසම් අඳින ශිෂ්‍යව හැටියට 71 අවුරුද්දේ. ඒ කාලේ එතකොට උසස් පෙළ තිබුණේ 11 12 පන්ති 13ක් තිබුණේ. අපි 11 පන්තිට ගියා විතරයි. 71 තරුණ නැගිටීම පරාජය කළා ඇතිවෙච්ච මහා දුක්මුසු වාතාවරණයත් එක්ක පාළු පන්ති කාමරවල අපි මේ කටහඬ ඇලුම් කරමින් මේ ගීතය පසුපස යන්න උත්සාහ කළා. මේකේ මහා ශෝකයක් තියෙනවා. ශෝකය කියන්නේ මං හිතන්නේ මේකට පදනම් වෙන මේ ස්වර සංගති යමන් කියන උත්තර ಭಾರತೀಯ රාගය මූලාශ්‍ර කරගත්තේ. යමන් කියන්නේ සන්ධ්‍යා ප්‍රහාරයට යෝජනා කරපු ගීයක්. යමන් රාගේ දැන් ඒ ස්වර සංගති භාවිත කරන සිංහල ගීත තියෙනවානේ සොඳුරු යෝබගේ වුණ මලක්නා වික්‍රත්නා කියනවා සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් දරත නතුංගයන් කියනවා ඒ දෙකම යමන් රාගවල ස්වර සංගති මූලාශ්‍ර කරගත්තා මේකෙත් එක තියෙන්නේ මේකේ අර සැන්දෑවත් එක්ක තියෙන ඒ සන්ධ්‍යා ප්‍රහාරයට යෝජනා කරන නිසාද මන් දන්නේ අපූරු ගැළපීමක් තියෙනවා දැන් අර සුනිල් කියපු විදියට හුදකලා තැනක ඉන්න කෙනෙකුට කවුලුවක් පැහෙනකොට අපි හිතමු මේ කවුලුවෙන් මොකක් හරි හඳක් වගේ මොණකුත් පේනවා කියලා. ඒකත් වහලා දැම්මට පස්සේ ඒ හඳත් නැති වෙලා යනවනේ. ඊට පස්සේ හුදකලා වෙනවනේ. තනියුණු ඔබේ සුසුමන් සෙමෙන් විත් මගේ සවනත පාරයි. කවුරු හරි එයාට ඉන්නවා හීන ලෝකෙ පෙම්වතියක්. එයාට ආදර කරන කවුරු හරි ඉන්නවා. හැබැයි ඒ හීනෙට ඔහු තනි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු මොකද කියන්නේ? ඔහු ඇය නින්දට යොමු කරනවා. තිරක් නොමැති සිතිවිලි සයුරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට. ඔබ කොහේ හරි ඉන්න ඇති. සෝන්දිලි නොපෙනුනාට කොහේ හරි ඇති යා. සරණ විටදි රැය ගෙවෙන තුරාවට. මහද සෙනෙහවරුවේ නැගී ඔබ එතර වෙන්න නිබඳේ. මේ හීන ලෝක හැමදාම ඉන්න එපා. ඔබට මේක එතර දකින්න ඕන මගේ ස්නේහය නැමැති ඔරුවට නැගලා එතර වෙන්න කියලා යෝජනා කරනවා. එතර වෙලා ගිහිල්ලා රාත්‍රී ඉවර වෙනවානේ. රාත්‍රී ඉවර වෙනකොට මොකද වෙන්නේ? නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින් ලොවින් නැත හැරෙන වෙලාවට ඔන්න ඇට හැරෙනවා. රාත්‍රී ඉවරයි. සැබැලොක්ට අවදි වෙන වෙනවා. අරුණලු නැගෙන පැයි කුසුමක් වෙමි ජීවන මල්ගොමුවේ ඔබේ ආදර ජීවන මල්ගොමුවේ අරුණලු උදා වෙන විට ඔබේ ජීවන මල්ගොමුවේ මම මලක් වෙලා පිපෙන්න කැමතියි කියලා යෝජනා කරනවා. හරි සුන්දර ප්‍රාර්ථනාවක්. රැයට නිකම්ම සිහින වලට විතරක් බාර දීලා යන්න දෙන්නේ නැතුව රැයෙන් ඉතර වෙන හැටිත් කියලා මගේ සෙනෙහ උරුවේ නැගිලා ඉතර වෙනත් කියලා අරුණලුවත් එක්ක උදා වෙන ඉරත් එක්ක ඔහු ඉන්නවා මල්ගොම පිපිලා මලක් වගේ. ජීවිතේ අපි කැඳන ගීතයක් මේ. ජීවිතේ පෙම්බන්දන ගීතයක් මේ. මම හිතනවා සෝමතරේ තනිකඩ කාලේ ලියපු ගීතයක්. මම හිතනවා ඔහුගෙනුත් මම හිතනවා මේකේ අර හුදකලා බව පාළුව ඔහු දුටුව ඒ චමත්කාරය ගැන බින්දොත් එහෙම අපි අස්වත් මේයි මේක මම ලියපු දෙවෙනි ගීතය. පළවෙනි ගීතය තමයි සුනිල්වන් යුගකේන් ගීතය. මේ ගීතේ ලියන්න මට හේතුව වුණේ මම ඇත්තටම අර ඔබතුමා කිව්වාගේ අවුරුදු උත්සවයේ අවුරුදු කාලේ අප්‍රේල් මාසේදී මට 14 වෙනිදා ගෙදර යන්න බැරි වුණා. අනිත් මම බොඩිමක හිටියේ නේවාසිකව ඒකේ හිටියා එක 4-5 දෙනෙක් ඒ ඔක්කොම ගමේ ගියා. මට යන්න බැරි වුණා. මොකද හේතුව මම මගේ අර සංගීතය හදාරපු මගේ ගුරුතුමා පී ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා
එයා ගුවන්විදුලියේ කාලේ පාලක වශයෙන් හිටියේ. එයාගේ වැඩසටහනක් තිබුණා මේ හරියට අප්‍රේල් මාසේ 14 දුකේද. මට කිව්වා මේ ගමේ යන්න එපා, මේ වැඩසටහනට ඉඳලා යන්න පුළුවන්ද කියලා. ඉතින් මට බැහැ කියන්න බැරි නිසා මං කොහොමද මං ඉන්නම් කියලා. ඒ ගමන් මම ඔක්කොම ඉතින් ගමේ ගියා. 14 වෙනිදා මම මගේ බෝඩි මඩලා හිටියා. මට හරි අමාරුයි ඉන්න, ඔක්කොම කවුරුත් නැහැනේ. ඒ ගමන මේ මං හිටපු නවයතන තිබුණේ පාරක් අයිනේ, තාර පාරක් අයිනේ. ඉතින් මම 6 විතර වෙනකොට මට ඉන්න අමාරු නිසා මම එළියට බහැලා එතන අඹ පැලයක් තියෙනවා. එතනදලා මං අඹ ගහලා හිටන් අර බස් යන දිහා මම බලා හිටියා පාරේ. ඒ අතරෙදී එක පාරටම දැන් මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ වහා මහා හෙලක වගේ ගයක් තමයි මට පේන්නේ. මට ඉබේටම අර ගේ දිහා මගේ ඇහැ යවුණා. එතකොට සාමාන්‍යයෙන් 6:30 විතර ඇති විදුලි පහන දැල්වෙන වෙලාවත් දැල්වලා තිබුණා විදුලි පහන. මම අර ඇහැ යවන ඒ වෙලාව වෙනකොට ඒ ජනේලේ කාමරේ ජනේලේ වැහුණා මම දැක්කා. එච්චරයි ඒ සිද්ධිය. ඊට පස්සේ මට ඕක නිකන් මගේ මනසේ ඇඳුණා. ඒ වචන ටිකක් වශයෙන් සැඳෑ අඳුරලව ගලන වෙලාවට කවුළු පියම්පත් වැසෙන වෙලාවට කිය. ඒ ටික එච්චරයි. ඊට පස්සේ සතියකට දෙකකට පස්සේ ආයෙත් මේ වචන ටික මට ඔළුවට ආවා. ඇදල මම කල්පනා කරා මේකෙන් කිසියම් ටිකක් විරහවට බර ගීතයක් ලියන්න පුළුවන් නේද කියලා. ඊට පස්සේ ස්ථායි කොටස පොඩ්ඩක් ලිව්වා. ඊට පස්සේ මාස දෙකක් තුනකට පස්සේ තමයි මම ගීත සම්පූර්ණ කරේ. ඇත්තටම මම ඉතින් හරි වෙනවා. හුදකලා කවියාගේ සඳය වල්ප කියන එක මම හිතන හොඳ හැඳින්වීමක්. නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවෙන් නැත පෙරණ වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවෙන් නැත පෙරණ වෙලාවට අරුණලු නැගෙන පැයේ කුසුමක් වෙමි ජීවන මල් ගොමුවේ ඔබේ ආදර ජීවන මල් ගොමුවේ. සෞම්‍ය රසයක් ගෙන දෙන ගීතයක් සංගීතමය වශයෙන් ගත්තුති. ඔබේ සංගීතය ගැන මම පොරොන්දු වුණා කතා කරන බවට, විශ්ලේෂණයක් කරන බවට. තමයි ඕනම කම්පෝසර් කෙනෙක්ට තියෙනවා ඔහු කැමති කෝඩ් එකක්, කී එකක්. මං කැමති කී එක ගත්තුතින් එහෙම ඩී මේජර්, ඩී මයිනර්, ඊ මේජර් වගේ කෝඩ්ස්. මොකද ඒ කෝඩ්ස් වල ඒ සොර සංගතීන් වල තියෙනවා යම් ආකාරයක තමන්ගේ ගැන ඒ අදාළ සංගීතඥයාගේ චරිත ලක්ෂණවලට මනදුලට ගැලපෙන ජාති, මනසෘෂ්ටීන්ට ගැලපෙන ජාති භාවයන් නැත්තම් වර්ණ. කේමදාසයන් ගත්තොත් ඔහු කැමති වුණු කෝඩ් එකක් තියෙනවා. එම නැත්තම් ඔහු කැමති කී එකක් තියෙනවා. ක්ලැරන්ස් විජේවර්ධන ගත්තොත් ඔහු කියන ලෝකේන බීතෝන් ගත්තත්, මොසාඩ් ගත්තත්, බාක් අපි දවල් කතා කළ කාන්චන සමම, බාක් යොහන් සෙබස්ටියන්.
මොවුන්ගේ ඉතා ඔවුන්ගේ සංගීත සංරචනාවන් වඩාලාත් කියන්නේ දිව්‍යමය ලෙස, අපි කියන ඩිවයින් මියුසික් කියලා දිව්‍යමය ලෙස එළි දක්වන්නට ඔවුන් යොදාගත්තු එවැනි සොර සංගතීන් තියෙනවා. මම හිතන ඔබ ඔබේ ගීත විශ්ලේෂණය කළයින් පස්සේ ඩී මයිනර් විශේෂයෙන්ම ගීත බොහොමයක් ඩී මයිනර් සහ ඩී රේන්ජ් එකේ මැද සාමාන්‍යයෙන් ඉතා සෞම්‍ය පරාසයක් ඒ පරාසය රචනා වෙච්ච තනු සහ මේ මං කිව්වා වගේ මේ හැම තනුවක් තුළම තියෙන සාම්‍යයක් ඔබේ ලාක්ෂණික බොහෝ ගායකයන් ගායිකාවන් ගතුතුනේ ඉතා විසිරුණු පරාසයක තනු රචනා නැත්තම් සංගීත සංරචනා තමයි ඔවුන්ගේ ගීතවලට පාදක වෙන්නේ. නමුත් ඔබේ ගීත ගත්තොතින් ඉතා විශේෂ ලක්ෂණයක් එවැනි ගායකින් කීප දෙනෙක් අපි අතර ඉන්නවා. ඇත්තටම අපේ ලංකාවේ සංගීත ඉතිහාසයේ හොයාගන්න පුළුවන් එවැනි ගායකින් කීප දෙනෙක් ඔබේ වැන්නේ. ඔබේ ස්වර අලංකරණ පවා ඔබටම ලාක්ෂණික ස්වර අලංකරණ. මේ අපි කලින් කතා වුණා වගේ ස්වර අලංකරණ වලින් එන්නේ එක්තරා ආකාරයක අපේ ඉපැරණි ජන නාද රටාවල තියෙන සංඥාර්ථයන්. ඉතින් මං හිතනවා ඒ ජන නාදය අපේ නෑහීගේ යම් ආකාරයකට ඒ ජන නාදය නැවතවතාවක් සංඥාවක් හැටියට ගෙන එන කටහඬක් සහ සංගීත සංරචනා පද්ධතියක් ඔබේ ගීත සතුයි. ඉතින් මං හිතනවා ඔබේ විශේෂත්වය එකයි ලංකාවේ ගීත ක්ෂේත්‍රය තුළ මේ ලක්ෂණය සහිත මේ ජනමය ලක්ෂණය සහිත අපි අතර ඉන්න ඉතාම අද්විතීය ගායකයෙක් ඔබ කියන එක මම කියන්න. ඉතින් මේ ගීතය ගැන අපිට යමක් කියන්න පුළුවන් මට හිතේ. මේ අවසාන ගීතය හැමදාමත් යාළුවේ මම ඉන්නම් පාළුවේ. මේ ගීතයත් රචනා කළේ මේ විජේශ්‍රී අමරතුංග කියන ගීත රචකයාණන්. මේ ගීතට සංගීතය සැපයුවේ මම. මේකත් අර මට යොපු ආදරය උණුසුම ළඟ ගීත එක්ක අංග වෙන ගීත ගොන්නක් ආවයි කියලා ඊට පස්සේ පසු අවස්ථාවක මේක තනි ගීතයක් වශයෙන් මට එව්වා මේක ගයන්න කියලා. පස්සේ මේකේ තිබුණ පොඩි දෝෂ ඊට පස්සේ මම ආයතනයක් ආපහු යවුවා මේක හදන්න කියලා. ඊට පස්සේ ඔහු මේ තත්තර හදලා එව්වා. මොකද හැකියාවක් තිබුණ පුද්ගලයෙක්. ඉතින් කොහොමත් මේක ජීවිතේට අපිට ගොඩක් ඇත්තටම අපිට ජීවිතේට සමීපයක්. මොකද මේ අත්දැකීම මටත් තියෙනවා. මමත් එක කාලෙක මේ රැකියාවෙන් බැහැරව අවුරුද්දක් විතර හිටියා. එතකොට මේ මගේ මුත්තම හිටපු යාළුවෝ සමහරට පාරේ අනිත් පැත්තෙන් යන තත්ත්වයක් තිබුණා. ඉතින් මේක හැමෝටම තියෙන පොදු අත්දැකීමක් වුණාට. මේ ගීතේ මිත්‍රව ගැනනේ සෝමතිලකම කිව්වා. ඔහු රැකියාව නැතුව ඉන්න කාලේ මේ යම් කාලෙක හොඳටම දන්න අඳුන මිත්‍ර තහක බලාගෙන ගියා කියලා. එහෙම වෙනවානේ. සංස්කෘත කවියෙක් කියනවා මිත්‍රයෝ නම් මිත්‍රයෝ කියන්නේ මේගොල්ලෝ කියන්නේ. මිත්‍රයෝ කියන්නේ විවාහයේදීද රෝහලේදීද සුසානයේදීද සිපිරිගේදීද නොවෙනස්ව ඉන්න එකම තැනත්තා මිත්‍රයාය කියලා. කියන්නේ ප්‍රීතිය දුක ශෝකය හැමතැනම එකට විඳගන්න ඕන මිත්‍රයා. ඒක සංස්කෘත ශ්ලෝකේ අපේ බුදුහාමුදුරුවෝ කියනවානේ. බුදුහාමුදුරුවෝ මිත්‍ර වර්ග කීපයක් කියනවානේ. වචී පරණ අඤ්ඤදත්වහර සමාන සුඛ දුක් ආදී වශයෙන් කියනවානේ. ඒක බලනකොට ඉතින් මේ මිත්‍රයා කියන්නේ අර වගේ අවස්ථානෝචිතව මේ අවස්ථාවාදීව බැහැර යන කියනවානේ. මේ කල්යාණ මිත්‍රයා කියන්නේ ජීවිතේ හැමදාම අර කිප අවස්ථා හතරදීම විවාහයේදී රෝහලේදී සිපිරිගේදී සුසානයේ නොවෙනස්ව ඉන්න තැනත්තා මිත්‍රයාය. ඒ මිත්‍රයා ගැන කියන්නේ විජේශ්‍රී අමරතුංග කියන්නේ මේක. හැමදාමත් යාළුවේ මම ඉන්නම් පාළුවේ මගේ පාළු පෙරට එන්න කවුරුත් නැහැ යාළු. එයා තනි වෙලා. පිපි කුසුමෙහි මල් මෝරද්ද වෙත එන බිඟු සේමා නිති ගෙව්වෙන වට රඟදුන් බිඟු සමල්ල සේනා. සපමින ඔබ වෙනවැයෝ මා අභියස ගීගෙන මල් පිවිච්ච මගේ ගෙව්වෙනට ඔක්කොම ආව බඹරු වගේ පියාබගෙන ආවා. සින්දුත් කියලා ගියා. සපමිනව වෙනවැයෝ මා අභියස ගීගෙයෝ වෙනවැයෝ විතරක් නෙමෙයි ගීත් ගායනා කරා. වයිලින් ගැහුවා. මේ පියානෝ ගැහුවා. ඔක්කොම කළා. ගියා. හැබැයි ගියා. සෞ සිරිසැප මා අතහැර අද වෙනතක ඇඳිලා පින් මද තනිකම් තනියට මගේ පැලතුරු ඇඳිලා. සෞ සිරිසැප හැමදාම තියෙන්නේ නැහැ නේ. ඒ වැරලා යනවා.
පින් මද තනිකම් විතරක් මංගල තියෙන මාර විතුසිතුවම් රූවැනි ඔබ කොතරද මිතුරන් කවුරුත් යාලු ඒ මිත්‍ර සම්පත්තියත් මිනිස්සුන්ගේ ජීවිතයට අවශ්‍ය කාරණයක් හැටියටත් දකිනවා ඒක අපූර්ව නිර්මාණාත්මකව සාහිත්‍යනුත් සංගීතයනුත් සෝදිරියම නිර්මාණ පිළිපත් කරනවා සඳකිලි මුදුනේ සමුගන්න වෙලාව අපි අවසාන ගීතයනේ නදීකනේ සුනිල් සෝමතිලක මේ මිත්‍රයන්න අපිට හැමදාම හිටිය මං හිතනවා අපි හොඳ මිත්‍ර ගරුක හැන්දෑවක් ගත කළා සෝමතිල ගෑමා ගීත අපේ ජීවිතයට අතිශයෙන්ම හෘදයාංගමව හෘදයාග්‍රහය බලපෑවා අපිට කතා කරන හුඟක් දේවල් තිබුණා අපේ කතා කරේ නිකම් මේ කැමරාවට නෙමෙයි අතිශයෙන්ම හෘදයාංගම අපි ඉඳගත් දේ අපි කිව්වේ ඒ නිසා මේක මම හිතන හෘදයාංගම කතෝපකතනයක් වෙයි මේක වෙනවා ඇති මම හිතනවා ඔබ කිව්වා වගේ ඔබ හැම දෙනාගේම අදහස් වගේ අපි ඉතාම මිත්‍රශීලී හැන්දෑව සහ ඉතා හැම කියන්නේ කලාව දේශපාලනය භාවයන් මනුෂ්‍යත්ව මේ යනාදී හැම එකම පොහොණි වෙච්ච හැන්දෑවක් අපි ගත කළා කියලා. ඉතින් අපි අන්තිම ගීතයට දැන් ගිහිල්ලා ඊළඟ දවසක හම්බෙමු. I'm not.